අපේ මදු සමය දවසේ එයා මා ඉදිරියේ නිරුවත් වෙනකොට මට විශාල බයක් ඇති වුණා. ඇය අතීතිය සිහිපත් කලාා. මම දන්නවා දැන් මම විවාහකයි කියලා. මදු සමය දවසේ මේ දේ සිද්ධ වෙනව කියලත් මම දැනකිෙන හිටියා. ඒත් ඒවෙලාවේ මට හිත හදාගන්නට බැරිබුණා. දැන් මමත් ඇඳුම් ගලවන්නට ඕරනේද. කියන එක විතරයි මගේ ඔළුවට ආවෙේ. එල්මිරා එවකට විසිහත් හැවරදිී. සී අධ්‍යාපනය නිමකර රැකියාවක් ආරම්භ කලා පමණයි ඇයට ස්වාමි පුඩිෂයා ස්වාදන ලද්දේ ඇයගේ දෙමවපයන් විසින් මගේ අම්මව සතටු කරන්න ඕනි නිසා මම ඒ විිවාා හයට කැමති වුණා එල්මිරා පවිස්සවා ඒ සද්ධ අඩුකරපං හරිම අසික්කකිතයි එයා අපේ අසල්වාසයක් මට වඩා ගොඩක් වෙනස් කෙනෙක් එයා ඉගෙනගත්ත කෙනෙක් නෙමේ කිසිම ගැලපිීමක්නැහ. මගේ සහෝදරයා මාව එයාට හඳුන් වොල දුන්නා. මම අසල්වැසයක විවාහ කරගන්න එකගැන අම්ම හරිම සතුටෙන් හිටිය. ළඟ පාත නිසා අම්මට මාව නිතරම දකින්නට පුළුවන්නේ. විවාහයක් කරගැනීම සඳහා තවම සූදානමක් නොමැති බව එල්මිරාසිේ මවට දැනුම් දුන්නා. මව ඒබව සිය ඥාතීන්ට දැනුම් දුන්න ඇය කණ්ඥා භාවය අහිමි කරගෙන ඇතිහෙයින් එම තේරණයට පැමිණ ඇතැයි ජන සැකය ඕවුන් තුළ මතුවීම නිසා එල්මිරාට දැඩි පිහිඩනයක් එල්ල වුණා නමුත් ඇත්ත වශයෙන්ම ඇය මුලින්ම ලිංගිකව එක්ව ඇත්තේ මදුසමය පළමුරාස්ත්‍රයේ එය තමන්ගේ පළමු අත්දැකීම බව තම ස්වාමි පුරිෂ්‍යා දැන සිටියා නමුත් ඒ මොහොත්තේ එල්මිරාගේ හැඟීම පිළිබඳව ඔහුගේ තැකීමක් නොවුණා මේ ඇයිගේ පැහැදිලි කිරීම. ඔහු එක්ු වරම ඇය පෙරලාගත්තා ඔහු ලිගික ක්‍රියාවේ යෙදිී සිටියදී එල්මිරාගේ හිස්ස නොක්කඩවා බිත්තිිය වදිනට පටන් ගත්තා. அල්ල පු කාමරේ කිසිවෙෙකු තට් කරනු ඇසුුණ ඒ, සද්ධෙ අඩුකරපං හරිම අසික්්‍යිතයි ඒ ස්ට්‍රීකට හඬකි අල්ලපුකුටියේ ස්ට්‍රිය අල්ලපුකුටියයේ ස්ට್්‍රීන්් කිහිප දෙනෙක්ම සිටියා. ිරාගේ මවසහ නැන්දම්මා සමග තවත් නැන්ந்தනියන් දෙදෙනෙකුද දුරස්ත ඥාතින් ස්ත්‍රියක්ද ඒ කුටිය තුළ සිටියා. බිත්තියට තට්ටුවක් දමා තරවට්ටුවක් කර ඇත්තේ දුරින් නෑකමක් ඇති ඒ ස්ත්‍රියයි. ඒ යුවලගේ පළමු එක්වීම සමග මනාලියගේ කණ්්‍යා භහව වෙනුවෙන් සාක්ෂි දරීම සඳහා පෙරකූ ස්ට්‍රීන්ගේ සහභාගීත්වය සාම්ප්‍රධාන කුලවසිදු වනා. හැම දෙයක්ම ඒ අයට ඇහෙනවා. ශාරරික ේදනාවයි ලැජ්ජාවයි නිසා මගේ ඇඟ වෙවුලන්න ගත්තා. මට හිතුුණා ඇත්තටම මේකද විවාහැකියන්න කියලා. එල්විඩා අතීතය ආවර්ජනය කලා. අල්ලපු කුටියේ සිටි දුරස්ත ඥහතිීත්වයක් ඇති ස්ට්‍රීිය සතු සාම්ප්‍රදායික රාජකාරයක් වනවා. විවාපත් යුවලකගේ පළමු රාත්‍රිය ගිවෙන්නේ එම ස්ට්‍රිය අල්ලපුක්ටිය සිටියදී. අත්දකීම්ස් ්‍රහිත මනමාලියයට උපදෙස්දීම ඇගේ රාජකාරියෙන් කොටසක්. ිංගි ර්ත වය පිළිබඳව යම් ගැටලුවක් මතු වූහොත් අල්ලපු කුටියට දිවගස් මනාලියට ඇගෙන් උපදෙස් පැතිය හැකි. අභිරහසක් හෙළිවනරයක්. රොයක් පහන් වූ විගස නව යුවල සිටි කුටියට පැමිණ ඇඳ ඇතිදී රැගෙනයාම මේ ස්ට්‍රියට පැවරුණු තවත් රාජකාරයක් එම ඇඳ ඇතදිල්ලේ ඥාතයන්ට ප්‍රදේශනයකිරීම ඇගේ රාජකාරයේ අවසංජවනිකාවයි. ඇඳ ඇතිරිල්ලේ පවතින ලේ පැල්ලම සාක්ෂිදරන්නේ මනාලියගේ පාර්ශුද්ධ භවියයි. ඇය ඇතිරිල්ලේ රතු පැල්ලම දුටුවේනම් ජාතිීන් හු නවයෝලට සුභාශංස්තන කරනවා. එම විවාහය සම්පූර්ණ වූ බවට සැලකින්නේ ඉන් අනතුරබයි. මිනිසා තමයි පළමු රාත්විය අභිරහස්සක් හෙළි වන රැයක් බවට පත්වෙලාතිබෙන්නේ. ඇඳ ඇතිරිල්ල කුමක් කියාවිද. ශක්ලා ඉස්මයිල් පවසවා. ඇය අස්බර් ඉජජානයේ කාන්තා අයිතීන් පෙළබඳව හදාරන්නේ. ඇද තිරිල්ලේ ලේපැල්ලමක් නොමැතිනම් මනාලිය සෙද්ධමෞපියන් වෙත නෙරපා හරිනු ලබන්නේ එය දෝෂ සහිත විවාහයක් ලෙසයි. ඉන් අනතුරුව ඇයි දික්කසාද වූ කාන්තාවක් ලෙසද සැලකෙනවා නැවත විවාහයක් කරගැනීම ඉතා දෂ්කර කටයුත්තාක්. තම දෙමවපියන්ගෙන් මෙන්ම ජාතීන්ගෙන් ඇය අවමානයට සහ හිරිහැරයට ලක්වනවා. ඇඳ ඇතිරිල්ලි සාක්ෂිිය හටවල් විස්සක පළමු රාත්‍රියයට සාක්ෂි දැරීම සහ ඇඳ ඇතතිරිල්ල. පෙටුවට ැබීම අසර්බයිජානයේ පිටිස්සර ප්‍රදෙස්වල බහුලව දකිින් ලැබෙන චාරිත්‍රයක් බව එරට මානව හිමිකම් ක්‍රියාදරයෝ පවසනවා. ඇතැම් විට විවාහ මංගලොත්සවේට පෙර විශේෂක්නයකු විසින් මනාලියගේ කණන්නෑභාවය පරිීක්ෂා කරනු ලබනවා. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන මෙම පිළිවෙත් ප්‍රශ්ණ කරනවා. ඊට තිත තැබී යුතු බව එක්සත් ජාතින් සහ ලෝක සෞඛ සංවිධානය පවසනවා. ඇතිරිල්ල සාක්ෂේෂවන සම්ප්‍රදාාය තවමත් රටවල් විස්සක පමණු ක්‍රියාත්මක වන බවත් ඒ කාන්තාවට නින්දා පමළුවන අප්‍රසන්න දෙයක් බවත් එම සංවිධානය පවසනවා ඔවුන් නිකුත් කර ඇති නිවේදනය සඳ හන්වන්නේ කණ්යා භාාවය නමින් කිසිදු සංකල්පයක් වෛද විද්‍යාවේ නොමති බවත් සමාජයේ සංස්කෘතික සහ ආගමික චින්තනය මත පමණක් එම සංකල්පය පවතින බව ල්ිරසිිය මදුසමේ පළමු රාත්‍රිය පුරාවිදේ බිය ශාරරික වේදනාම සහ ලැජ්ජාව පමණයි. මම හොඳටම බයිවෙලා කිසිම දෙයක් කරගන්නට බැරිවතනි වෙලා හිටියා. මුළු රෑමම මම නිදි නැහැ ඒත් එයාට ගානක්වත්නහැ අන්තිමේදී හොඳට නිදාගත්තා. උදැස්සනම ඇඳ ඇතිරිල්ල රැගෙනය අම සඳහා සාක්ෂිකාරිග කාම රිට පැමිනිියා. මම දැනගෙන හිටියා දැන් හැමෝම මේ බෙට්ෂීට්ක පරිීක්ෂා කරනව කියලා. එල්රාඒ බියකරු රාත්‍රිය සිහි පත් කළා. විකෘති ආශ්‍යාවන් ඇති කාමාතුරයන් රත්තු ඇපල් චාරත්‍රියය. ඉතින් මොළු ගමම එකතු වෙනවා මේ නිින්දා සහගත චාරිත්‍රය ඉටු කිරීමට. නිගාර් අසර්බයිජානයේ පිට සර ගම්මානයක තරුණයාා. විවාහ මංගල උත්සවේෙන් පසුව ඇයට පළමු රාත්‍රිය ගතකීමට ලැබුණේ අල්ලපු කාමරේ උපදේශිකාාව හෝ කිහිප දෙෙනෙකු පමක් සිටියදිනොේ. ළු ගමම නිගාර්ග කොටියේ දොර අභියසට රෝප්ේ සිටියා මගේ ජීවිතේ ඒ තරම් ලැජ්ජාවට පත් වූ දවසක් තවත් නැහැ ඒත් මම හිතුවා මේක සාමණන්න දෙයක් කියලා තම ස්වාමි පුරිෂ්‍යා සමග ලිංගිකව එක්වීම සඳහා කිසිදු ආශාවක් ඇති නෝනු බව පවසා ඇය කියා සිටියා කාම්බරේ වසා තිබුණු දොර අදරටවී සිටින පිරිස හොස්ම ගන්නා ශප්ද පවා තමන්ට ඇසු බවයි සුදා උදැස්සන ඇයටද ඇඳ ඇතිරිල්ල ප්‍රදර්ශන කිරීමට සිදු වනාා එවකට නිගාර් දහ අටබට මියට පාතැබවා පමණයි තිස් හැවරදි ඇය දැන් දික් කසාද වූ කාතාවක් තම මංගල රාත්‍රිය පුරා අල්ලපු කාමරයේ සිටි තම ඥාතීන් විකෘති ආශාවන් ඇති කාමාතුරින් බව නිගාර් පම්සනවා රතු ඇල් චාරීත්‍රිය අසල් වැසි ආමේනිියාවේද මීට සමාන විවාහ චාරීත්‍රයක් පවතිනවා ඇතැම් විට එය ජෝජ්‍යවෙේත් ේසස් කන්ඳවැටිය උතුරු කරය පවතින රුස්යානු ගම්මාන තුළත් දැකිය හැකි මෙම චාරිත්‍රය හැඳින් වෙන්නේ රතු Appleල් නමින් මෙහිදී සාක්ෂි කාර්ියක අල්ලපු කාම්මරයට පැමිණි නින්හ රතුඇපල් චරිත්‍රයේදී තම දියනිය පතිබත රැකි පිරිසිදු තරුණයක් බව ඔප්පුකිරීම සඳහා මනාලියගේ වැඩිහිටියන්ගෙන් අනිකුත් ඥාතින් සහ අසල් වැසියන්ට ආරාධනාවක් ලැබෙනු ඇති. ඉතින් මුළු ගමම එකතු වෙනවා මේ නිින්දා සහගත චාරිත්‍රය ඉට්ටු කිරීමට මානමහිමිකම් ක්‍රියාධාරිණී නිිනා කරාපෙටියන්ස් පැවස්වා ආමේනනිියාවේ පිටිසර පෙදෙස්සි දෙමාවපියෝ බොහෝ විට තම දියණිය දහ අටවන වියයට පාතපද්දි දීගදීමට පෙළමෙනවා Appleල් පරීක්ෂාවෙන් අස්මත් වහොත් එම තරුණිය පවුලෙන්ද නිරපාහැරීමට ඉඩ තිබෙනවා ආමනිියාවේ පිටිසර බද ගම්මානයක සිද්දු වූ එක්තරා සිද්ධයක් එලාඩා ගොरीනා BBC මාධ්‍යචාලයට විස්තර කලා මංගල රාත්‍රීදී ඇඳ ඇතරිල්ල බලද්දි ඒක ේපැල්ලනක් තිබිලන. ඉතින් මහාරෑ මැදියමේ මනාලයාගේ පවුලේ අය එකතු වෙලා මනාලියව දදුස්තර කෙනෙකුට ළඟට අරගෙන ගිහින් තියෙනවා ඇය කණ්්‍යාවයක්ද කියලා දැනගන්නට. වෙනි සිදුවම් නිසා ඇතැම් කාන්තාවන් දීර්ග කාලිනෙම ප්‍රචන්් ඩත්වේට පවාව මුහුණ දෙන බව ඇය පවසනවා. ක්‍රටවල් විස්සක පමණය දැගනීමට පුළුවන් තවමත් විශ්වාස කරන මංගල රාත්‍රේදී සිදුකරන මේ කර්තාක්්‍ය පිළිබඳව. ඔබගේ අදහස්ස ඔබ සිතනදේ පාතින් කමෙන්් කරන්නට අමතක කරන්නටත් එපා මෙ විඩියෝතුලින් ඔබේ අම්දයක්ටනගත්තා නම් මෙ විඩියෝට ලයි කරන්නටත් අමතක කරන්නට එපා.